දැන් තියෙන්නේ සබ්මැරීනය පදවන විදිහ නිර්මාණය කරන්න. දැනටමත් අපි දන්නවා රයිට් ඇරෝ කී එක ප්‍රෙස් කරලා නැගෙනහිර දිශාවට වස්තුවක් මූව් කරන්න. ඒ වීඩියෝව බැලුවේ නැත්තම් කිටි සහ පුංචි බෝලය පාඩම නැවතත් බලන්න. බලන්න මේ තියෙන ඊතල අපි කියනවා ඇරෝ කීස් කියලා. ඇරෝ කීස් ප්‍රෙස් කරන විට සබ්මැරීනය උඩට පහළට දකුණට වමට යන විදිහට මේ වැඩසටහන නිර්මාණය කරන්න. මේ ඉහළට තියෙන ඊතලයට අපි කියනවා අප් ඇරෝ කී එක කියලා. අප් ඇරෝ කී එක ප්‍රෙස් කරන විට සබ්මැරීනය පික්සල්ස් 10ක් උතුරට නැත්නම් ඉහළට ගමන් කරන්න අවශ්‍ය වෙනවා. අපි ඒ විධානය හදමු. මේ වෙනකොට ඔයාලා දන්නවා මේක නිර්මාණය කරන හැටි. අපි මුලින්ම ඉවෙන්ට්ස් EV, EN, TS, events click කරමු. දැන් මේ when, W, H, E, N, when, up, 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 pressed block එක drag කරලා workspace එකෙන් තියමු. දැන් මට කියන්න up arrow key එක press කරාම submarine ගමන් කරන්න අවශ්‍ය දිශාව? ඔව්, ඉහළට. ඒ කියන්නේ උතුරට ගමන් කරන්න අවශ්‍ය වෙනවා. අපි සබ්මැරීනය එහා මෙහා ගෙනියන්න යොදාගන්නේ මූව් MOVE මූව් කියලා තියෙන මූව් බ්ලොක් එක. අපි ඒ බ්ලොක් එක හොයාගමු. ස්ප්‍රයිට් එක මූව් වෙන නිසා මේක තියෙන ස්ප්‍රයිට්ස් වල. මම ස්ප්‍රයිට්ස් ක්ලික් කළා. දැන් මම මූව් MOVE මූව් ස්ප්‍රයිට් 10 pixels 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 north 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 move sprite 10 pixels north එක drag කරලා when up pressed block එකට පහලින් තියෙනවා. ඊට පස්සේ මේ පුංචි ඉතලේ click කරලා අපි උතුරට යවන submarine මත click කරන්න. අපි up arrow keys press කළ විට submarine කොපමණ උතුරට ගමන් කළ යුතුද? අපි මේ limit එක pixels 10ක් විදිහට තියෙනවා. ඒ සඳහා මම pixels කියන වචනයට ඉදිරියෙන් තියෙන කොටුවේ 10 විදිහට ටයිප් කර ගන්නවා. මේ ගන්න අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. ඔන්න දැන් හරි. අපි up arrow key එක press කළාම pixels 10ක් උතුරට ගමන් කරන්න තියෙන විධානය හදලා ඉවරයි.